ඉතින් ඔයගොල්ලෝ පිළිගන්න සජේරම YouTube channel එකට ඉතින් ඔයගොල්ලෝ ගොඩක් අය comment දාලා තිබුණ දේ තමයි කොහොමද ටැංක එකට sticker එකක් දාගන්නේ කියලා මේ ඉතින් font එක ටැංක එක ඉතින් මේ අලු පාට මේ ගහන සිල්ලා පාට sticker එකක් දාගන්නන්නේ ඉතින් අපි ගෝල් පාට sticker එක එහුවා එක හම්බුන්නේ නැහැ ඉතින් අපි මේකට තිබ්බේ සිල්ලා පාට තමයි දාගන්නේ ඉතින් බලමු වීඩියෝ කොහොමද අපි මේකට සිල්ලා පාට sticker එක දාගන්නේ ඉතින් යාළුවනේ අපි එකටම sand paper එකක් හිරාගන්නේ කොහොමද කියලා බලාගමු ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට මේ පේන්නේ අපි sand paper එකක් කොහොමද තුනට බෙදාගෙන කොලේ ඉරාගන්න කියලා. ඉතින් ගොඩක් අය වැරදි විදිහට කොලේ ඉරනවා. ඉතින් අපි මේක තුනකට සහ හයකට කඩා ගන්න පුළුවන් වෙන තරම අපි මේ විදිහට කොලේ ඉරාගන්නේ. ඉතින් මේ කොලේ ඇවිල්ලා 1500 බැරි කොලේ. ඉතින් අපි සාමාන්‍යයෙන් පොලිස් කරන්න ලැකට ගමට්ටම් කරන්න ගන්න මේ කොලේ තමයි. ඒගොල්ලෝ පේන්නේ මේ විදිහට තමයි අපි කොලේ ඉරාගන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ වතුර ගොඩක් දාන්න නැතුව සාමාන්‍යයෙන් වතුර ටිකක් වගේ දාලා අපිට පුළුවන් සම්පූර්ණ මේක මට්ටම් කරගන්න. ඉතින් මට්ටම් කරන්න කලින් ඕගොල්ලන්ට මේ වෙන්නේ මේ කොට තියෙන දූවිලි අපි පියා ගන්නවා. මොකද කොලේට ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ දූවිල්ලට පේන්ට් එක සීරෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි උඩින් සාමාන්‍ය පේන්ට් එක ගහනකොට ආපු දූවිලි අංශු ඒ වගේ රෝඩු ඒ වගේ දේවල් තියෙනවා නම් යන්න තමයි මේ අපි මේක යන්තම් උඩින් ලාවට මට්ටම් කරගන්නේ. එහෙම මට්ටම් කරුනේ නැත්නම් අපි ස්ටිකර් එක යාලවනකොට ස්ටිකර් එක ඇතුළෙන් රොඩු එහෙම තියෙන්න පුළුවන්. එතකොට ස්ටිකරේ ෆිනිෂින් එකට වදින්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේක සම්පූර්ණ සාමාන්‍යයෙන් ඩස්ට් එක යන්න මට්ටම් කරගන්නේ. ඉතින් උඹලා පිළිහෙදි අපි පොලිස් කරන තරම්ම ගොඩක් මට්ටම් වෙන්න මට්ටම් කරුනේ නිකන් උඩින් යන්තම් තමයි මට්ටම් කරන්නේ. මොකද මේකේ තියෙන රොඩු යන්න. ඉතින් මේ රොඩු ඩී ගියාට පස්සේ අපිට පුළුවන් මේකට ස්ටිකර් එක ගහගන්න. ඉතින් අපිට මට්ටම් කරපු වතුර පාරවලට කියන්න මේක අපි පියා ගන්න ඕන. මොකද ඒකේ සුදු පාට මට්ටම් කරපු වතුර වැක්කිරලා තියෙන පුළුවන්. ඉතින් ඒක පියා ගත්තට පස්සෙ තමයි අපි ස්ටිකර් එක ගහන්න ගන්න. ඉතින් ස්ටිකර් ගහන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ සබම් බෝතලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ ප්ලාස්ටික් කැල්ලක් අවශ්‍ය වෙනවා. මොකද අපි ස්ටිකරේ හොඳට තද කරගන්න. ඉතින් මේක තමයි මම මේකට සිලෙක්ට් කරගත්ත ස්ටිකරේ. ඉතින් බයිකේ ගේනකොටත් මේ ස්ටිකරේ තමයි තිබුණේ. ඉතින් මේ ස්ටිකරේ මේ කලයකම අපි අලවනවා අපිට ගෝල් පාට ස්ටිකර් එකක් හම්බුනේ නැති හින්දා. යාළුවනේ මේ තියෙන්නේ හොන්ඩා ඔරිජිනල් ස්ටිකරේ. ඉතින් මේකේ ගාන කිව්වොත් දැන් මේ දවස්වල යන්නේ 3200 තමයි මට මේක හම්බුනේ. ඉතින් ලංකාවේ වෙන තැන් වල මේක අඩුවට තියෙන්න පුළුවන්. ඉතින් අපි එකට මේක ලයින් කරගන්න කොහෙටද මේක හරියටම එන්නේ කියලා. ඉතින් මේක බලාගත්තට පස්සේ තමයි අපි මේක ස්ටිකරේ ගලව ගන්න. ඉතින් ඕකට තේින්නේ මම මේක කියලා බැලන්ස් කරලා අලවන්න කලින් අපි බලා ගන්නවා මේ කොහොමද ස්ටිකරේ එන්න ඕනේ කියලා. ඉතින් යන්නේ අපි ආය පාරක් මේක අතින් පියා ගන්නවා නේද? ඒතකොට අතින් පියා ගන්නකොට අපිට හොඳට අහු වෙනවා මේකේ දූවිලි තියෙනවා නම්. ඉතින් රොඩු තියෙනවා නම් අපිට අතින් හොඳට අහු වෙනවා අල්ලට. ඉතින් එහෙම තිබුණොත් අපි ආය පොඩ්ඩක් මට්ටම් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකට ස්ටිකරේ අලව ගන්න. ඉතින් යන්නේ මම දැන් යන්නේ මේකට ස්ටිකරේක අලව ගන්න. ඉතින් ඕකට බලා ගන්න පුළුවන් අපි එකට මේකට සබන් වතුර දාන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය ෂැම්පෝ. ඉතින් ඕගොල්ලන්ට කැමති ෂැම්පෝ જાතියක් මේකට යූස් කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ස්ටිකරේ හරියටම බැලන්ස් කරගත්තට පස්සේ අපිට පුළුවන් ෂැම්පෝ වතුර දාලා ස්ටිකරේ අලව ගන්න. ඉතින් යනුනේ ස්ටිකරේ අපි ස්ටිකරේ පේපර් එකෙන් ගලව ගන්නකොට ඉතින් අපි එකට ආයේ ෂැම්පෝ යූස් කරන්න ඕන. නැත්නම් අපිට ඕකේ තියෙන දූවිලි හැම වදින්න පුළුවන්. එහෙනම් ෂැම්පෝ දාගත්තාම මේක ලෙස්සල වගේ යනවා. ගම් එකට ඇලෙන්නේ නැහැ. ඇඟිල්ල වුණා තැල්ල හිටින්නේ නැහැ. මේ විදිහට අපි ෂැම්පෝ දාගත්තාම ඉතින් ස්ටිකරේ ගලවද්දී අනිවාර්යෙන් ස්ටිකරේ ඇදෙන්නතෝ ගලව ගන්න දැනගන්න ඕන. එකපාර අදින්න ගියොත් ස්ටිකරේ අනිවාර්යෙන්ම ඇදෙනවා. ඇදුනොත් අපිට ඒක ස්ටිකරේ බේර ගන්න බෑ. ස්ටිකරේක මාරු කරන්න වෙනවා. ඉතින් අපි ස්ටිකරෙත් එකපාරක් කැලෙවොත් ආයෙ ඒක ගලවන්න බෑ. ඉතින් අපි ඒකයි මේ ෂැම්පෝ දාන්නේ. දැවුවහත අපිට ඕන විදිහට ස්ටිකරේක බැලන්ස් කරගන්න පුළුවන් හින්දා ඉතින් අපි මේ විදිහට තමයි ස්ටිකර් එක තියාගන්නේ. ඉතින් ඕගොල්ලෝ බලාගන්න පුළුවන් වගේ අපි දෙවැත්තම එකම විදිහට තමයි ස්ටිකර් එක බැලස් කර ගන්න ඕන. ඉතින් හරියට බලලා කර ගන්න ඕන. එකපාරයි අලවන්න පුළුවන්. දෙවිඩි පාර අලවන්න බෑ. ඒක හොංගුල්ලෝ හොඳට මතක තියාගන්න. පාලනි පාර ඇලෙවොත් ආයෙ වැරදුනොත් ස්ටිකර් එක ගලවන්න බෑ. ගැලෙවොත් ස්ටිකර් එක ඒ කියන්නේ මේක පොලිතින්නක් වගේ එන්නේ. ඉතින් මේක ඇදෙනවා. ඇදුනට පස්සේ ස්ටිකරෙන් වැඩක් නැහැ. ඉතින් ආයෙ අලුතෙන් ස්ටිකර් එකක් ගේන්න ඕන. ආයෙමත් අලවන්න. ඉතින් එකපාර අලව ගත්තේ නැත්නම් ඕගොල්ලෝ දැනගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම ස්ටිකර් එක මාරු කරන්න වෙනවා. ගලවලා ඒ ස්ටිකරේ ආය අලවන්න බෑ.
ඉතින් යාළුවනේ ඕගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක පටන් ගන්නකොට ප්ලාස්ටික් කෑල්ල කරන් තියාගත්තා. ඉතින් මේ ප්ලාස්ටික් කෑල්ල අපිට අවශ්‍ය වෙන ස්ටිකර් එක ඇතුළේ තියෙන ෂැම්පෝ වතුර අයින් කරගන්න. ඉතින් ඕගොල්ලෝ මේ පේන්නේ මම ස්ටිකර් එක ඇතුළේ තියෙන ෂැම්පෝ වතුර එළියට තල්ලු කරලා ගන්න එක. ඉතින් මේ විදිහට තද කරගත්තාම ආය ස්ටිකර් එක අපිට ගෑයි ගලවන්න බෑ. ඉතින් ඕගොල්ලෝ පේන්නේ මම ආය උඩින් වතුර ටිකක් දානවා. එතකොට පට්ට කෑල්ල හොඳට ලෙස්සලා යනවා. නැත්තම් ස්ටිකර් එක සීරින්න බලනවා. ඉතින් අපි බොහොම පරිස්සමෙන් තමයි මේ වැඩේ කරගන්න ඕන. මොකක් හරි වැලි ඇටැක් හෝ රොඩ්ඩක් හෝ උඩින් තිබ්බොත් ස්ටිකර් එක සීරෙන්න බලනවා. ඉතින් ඕගොල්ලන්ට මේ පේන්න ඕන ළඟින් ස්ටිකරේ අරවන්න අපිට ඕන උනේ සබන් වතුර. ඒ වගේම මේ වගේ ප්ලාස්ටික් කැල්ලක් ඕනෙනවා ස්ටිකරේ තද කරගන්න. ඉතින් ඕගොල්ලෝ දකින්නත් කොහොමද අපි ස්ටිකරේ අලවගත් කියලා. ටිකක් වෙලා යනවා. ඉතින් වැඩේ කරගන්නකොට හරියට කරගන්න බුබුලු හිටින් නැති වෙන්න. ඉතින් මේක වේලනකොට තව ටිකක් හොඳ ෆිනිෂින් එකක් එනවා. ඉතින් අපිට තියෙන දැන් මේකට ලෙකර් ගහගන්න. ඉතින් සාමාන්‍යයෙන් මම නම් ලෙකර් කෝඩ් 8ක් වගේ ගහගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේකට කෝඩ් 10ක් ගහලා ඒක වේරෙන්න දිලා ඊළඟ දවසේ කෝඩ් 3ක් ගහලා ඊට පස්සේ ආයෙ කෝඩ් 3ක් ගහලා ඒ විදිහටම අපි මේක ලෙකර් කෝඩ් ක්ලියර් කරගන්න. කියන්නේ මම හිතනවා ඕගොල්ලෝ වීඩියෝ එක බලලා ටිකරක් කොහොමද හරියටම ලින්ක් එකට ගහගන්න කියලා ඕගොල්ලෝ දැනගන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, අනිවාර්යයෙන් bell එකට click කරන්න. ඊළඟ වීඩියෝ ගන්න ඒ වගේම තමයි ඕගොල්ලෝ දිගටම වීඩියෝස් කියන්නේ පල්ලෙන් කමෙන්ට් දාන්න. ඒ වගේ වීඩියෝ share කරන්න.